ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් වර්තමානයේ දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා අපේ රටේ විනිවිද භාවයෙන් යුත් ජාතික ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න. පැහැදිලිවම අපි ඒ ප්‍රතිපත්තිය නිර්මාණය කරලා තිබෙනවා. එය ඉදිරි කාලයේදී එළි දක්වන්නට අපි අදහස් කරනවා. රටේ සිදුවුණු ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ එක පිට එක ත්‍රිත්ව අර්බුදයක් නිර්මාණය වීම තුළ ආස්කු ප්‍රහාරයෙන් පසුව, කොරෝනා කෝවිඩ් වසනෙන් පසුව, බංකොලොත් භාවයෙන් පසුව ඒ සිදුවුණු ඒ සිදුවීම් තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ වරදකට නොවේ මේ නිර්මාණය වුණු අර්බුද තුළ විශේෂයෙන්ම මේ අය පිට වැටී තිබෙන ණයබරතාවය, පොලීබරතාවය, පොලිය ඉහළ මට්ටමක තිබීම මේ තත්ත්වයන් තුළ මේ පොලිය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ යම් කොටසක් හෝ ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍යයි කියන එක අපි විශ්වාස කරනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ මූල්‍ය සම්පත සොයා ගැනීම පාලකයන්ගේ වගකීම. අපි මේ රටේ ජනතා ආශිර්වාදයෙන් පාලන බලය ලබා ගත්තාම විශේෂයෙන්ම ඒ ණයබරතාවයේ යම් කිසි වෙනස් කිරීමක් කරන්නට අසාර්ථක ව්‍යාපාරවලට ණයගත්තු තෝරු මෝරු දේශපාලන හිතවතුන් ගජමිතුරන්ගේ කෝටි ප්‍රකෝටි ගණන් පොලිය කපා හරිනවා. ණය ප්‍රතිව්‍යුහගත කරනවා. ඒ වෙනමුණක් නිසා නෙවෙයි, ඒ අයගේ තිබෙන ගජමිතුරු ධනවාදී සම්බන්ධකම් නිසා. පාලන තන්ත්‍රයත් එක්ක තිබෙන ඒ සහෝදර සම්බන්ධතාවයන් නිසා ඒ අයත් එක්ක ඒ ගජමිතුරු සම්බන්ධකම් හරහා ඉබේටම පොලියත් ණයත් කැපී යනවා. ඒ වරප්‍රසාදය මේ රටේ සාමාන්‍ය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට නැහැ. ඇයි ඒ අවස්ථාව පොඩි මනුස්සයට නැත්තේ? අන්න ඒ පිළිබඳව අපි විමසලා බලලා ඒ අයටත් සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට රටේ ලෝකෙ සිදුවන උණුසුම් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.